කෙටි විරාමකින් අනතුරු අපි නැවතත් සූදානම් වෙලා ඉන්නවා සිරිසර වැඩසටහනත් එක්ක ඔබ එකතු කරගන්න. ඔබ ව්‍යවසායකෙක් වෙන්න, දේශීය කර්මාන්තය වෙනුවෙන් ඔබ යම් දෙයක් කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ විශේෂ වැඩසටහන ඔබ වෙනුවෙන් තමයි අපි ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ අපේ දේවල් ගැන, අපේ ව්‍යවසායකයන්, අපේ දේශීය කර්මාන්තය පිළිබඳව කතා කරන්න පුළුවන් උපරිම තලයට ගිහිල්ලා ඔබ හෙට දවසේ ව්‍යවසායකෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඔබට අවශ්‍ය කරන දැනුම, ප්‍රායෝගිකව කොහොමද මේ දේවල් කරන්නේ, මේ සියලු දේ පිළිබඳව අපි කතා කරන්න සූදානම් ඉන්නවා. නැවතත් අපේ කතා බහත් එක්ක ඔන්න ව්‍යවසායකෙක් නැත්නම් දේශීය අපේම ව්‍යවසායකෙක්ව එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වැඩසටහන ඔබට සම්බන්ධ කරනකොට සමීප කරන්නේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ජය ටීවී එකට එක්වයි. ඒ දේශීය කර්මාන්ත කරුවා නැත්නම් දේශීය ව්‍යවසායකයන් ගොඩනැගීමේ අපේක්ෂාව හිතේ තියාගෙන ඉති ශ්‍රී ලාංකීය ව්‍යවසායකින්ගේ ආධ්‍යාත්මික හැරුම් ලක්ෂ්‍යත් එක්ක අපි සූදානම් අද දවසේදී ඔබ දන්න කියන සන්නාමේ මතක් කරන්නේ. ඒ තමයි රසෝදා ඩේරිස් ආයතනය. ඔබ දන්නවා මේ ඔබ කන යෝගට් එකේ රස, එතකොට ඔබ කන කිරියකේ රස, ඔබ කන ගොඩක් කාලවලට අයිස් පලන් එකේ රස, ඔබට කොහෙන්ද ඒ රස පුරුදු රසක් නම් අපි අහන මොකක්ද මේ මතක් වෙන රස කියලා. ගොඩක් කාලවලට ඔබ කියන්නේ ඒ තමයි රසෝද රස කියලා නේද? ඉතින් ඒ රස පිළිබඳව කතා කරන්නට අපිට පුළුවන්කමක් තියෙනවා වසර 20කටත් එහා ගියපු අත්දැකීම් මේක කතා කරන්න රසෝදා ඩේරිස් පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපති ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂකතුමා දමින්ද පෙරේර මහත්මයාටයි අපි ආරාධනා කරේ පිළිබඳව කියන්න. බොහොම ආදරෙන් කවුරු වැඩසටහන පිළිගන්නවා. ආයිබුවන් සුබ දවසක්. දවසක්. හරි, මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ වැඩසටහනට කොහොමද එතුමන් සම්බන්ධ වෙන්නේ කියලා. ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශන භූමියේදී අපි වාසනාවන්තයින් දස දෙනෙකු තෝරාපත් කරගනු ලැබුවා. ඒ අතරේදී ඒ දස දෙනාට අපි අවස්ථාවක් ලබා දෙනවා කව නොමිලේ ප්‍රචාරණ කටයුතු කරගන්න ජය ටීවීත් එක්ක. ඔවුන්ගේ ව්‍යවසායකත්ව දැනුම, ඔවුන් කොහොමද මේ ව්‍යවසායකයන් විදියට බිහි වෙන්නේ, කතා බහ ඔබට සමීප කරන්න අපි අවස්ථාවක් උදා කරලා දෙනවයි කියලා කිව්වා. අපි මේ සූදානම් වෙලා ඉන්නවා දමින්ද මහත්මයා ඒ සුන්දර මතකයන් අවදි කරගෙනම මේ වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. අපි යමු ඒ සුන්දර මතකයන් අවදි කරගන්න. Primex Lanka Plastic Private Limited මේ ආයතනය තමයි අද දවසේදී අපේ පළමු ජයග්‍රහකයා බවට පත් වෙන්නේ. ඒ වගේම තවත් තෝරා ගැනීමක් මායා චීස් ප්‍රයිවට් ලිමිටෙඩ් ආයතනයත් අද දවසේදී ජයග්‍රහණය කරනවා. සොබෝකා ප්‍රොඩක්ට් ඔෆ් ලංකා අද දවසේදී ජයග්‍රහණය කරනවා. මේ ආයතනය තමයි අද දවසේදී බොරලස් ගමුවේ තිබෙන ආයතනයක් අද දවසේදී ජයග්‍රහණය කරනවා. දෙවැනි ආයතනය New Vinodya Products and Distributors. මේ ආයතනය දංකොටුවේ තිබෙන ආයතනයක්. පළවෙනි ජයග්‍රහකයා අපිට මගේ අතට ලැබෙනවා. අපි බලමු අපිට ලබා දීපු විස්තර වලින්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කුටි අංක G25 රසෝදා ඩේරිස් පුද්ගලික සමාගම ඔවුන් තමයි පළමු ප්‍රචාරක අවස්ථාව අද දවසේ හිමි කරගන්න වාසනාවන්ත ව්‍යවසායකින් බවට පත් වෙන්නේ. මේ තමයි අපේ දෙවෙනි වාසනාවන්තයා දෙවෙනි දවසේ. අපි බලමු කොහොමද අපිට දත්ත ලබා දීලා තියෙන්නේ කියලා. කුටි අංක P11 ලිහිණි ඇග්‍රිකල්චර් තමයි දෙවන වාසනාවන්තයා බවට පත් වෙන්නේ. මෙන්න පළවෙනි ජයග්‍රහකයා, බලමු කවුද කියලා. පුබුදු ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටෙඩ් කොළඹ දිස්ත්‍රික්කයේ. මේකේ අපිට සඳහන් වෙන්නේ B47 ප්‍රදර්ශන කුටියේ පුබුදු ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටෙඩ් අද දවසේදී පළමු ජයග්‍රහකයා බවට පත් වෙනවා. තවත් ජයග්‍රහකෙක් ඉන්නවා ඔබතුමාගේ වාසනාවන්ත සුරතින්. අපි දෙවෙනි ජයග්‍රහකයා තෝරමු. මෙන්න දෙවැනි ජයග්‍රාහකයා DTH Group of Companies පොළොන්නරුවට මේ ජයග්‍රහණය හිමි වෙන්නේ. මෙන්න මේ පළවෙනි වාසනාවන්තයා
කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි ඔවුන් ඇවිල්ලා තියෙන්නේ නියෝජනය කරන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 C3 Digital Signage Solutions Private Limited තමයි අප දවසේ අපේ පළවෙනි වාසනාවන්තය. අපි බලමු දෙවෙනි වාසනාවන්තයත්. කුටි අංක H113 පෙහෙකලා ප්‍රයිවට් ලිමිටඩ්. මම හිතන්නේ අපිත් කතා කරපු තවත් විවසායකෙක් තමයි ඒ දෙවන ජයග්‍රහණය හිමි කරගන්නේ. අපි සූදානමින් ඉන්නවා ජය ටීවී නාලිකාවේ අපේ කණ්ඩායම ඇවිත් මේ ජයග්‍රහකින් හමුවන් ජයග්‍රහකින් එක කතා කරන්න ඔවුන්ට හිමි ඒ ජයග්‍රාහී ප්‍රචාරණ අවස්ථාව සිරිසර වැඩසටහන ජය ටීවී හරහා ලබා දෙන්න. හරි, අපි ඒ දර්ශනවලින් දැක්කේ කොහොමද ඒ ජයග්‍රහකින් දස දෙනා තෝරගන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගෙන් අපිට ගන්න තියෙන බොහෝ දේවල් සමීප කරන් නොමිලේ ප්‍රචාරණ කටයුතු කරන්න ජය ටීවීත් එක්ක අපි ඒ ලබා දුන්න පොරොන්දු පිළිබඳව මතක් කරගත්තේ. අපි එතනින් එහාට කතාව ආරම්භ කරමු. දැන් මට හිතුණා මුලින්ම කතා කරන්නේ මේ රසෝදා ඩේරිස් ගැන කලින් දමින්ද පෙරේරා කියන්නේ කවුද කියලා. අහලා තියෙන විදිහට ගුවන් හමුදා නිලධාරීවරයෙක් ඔබතුමා. ඇත්තටම පළවෙනිම මම ජය ටීවී නාලිකාවට විශේෂයෙන්ම අපේ ස්තුතිය ගෞරවය ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මේ දේශීය නිෂ්පාදන ඊගාවට දේශීය ව්‍යවසායිකයින් සවි බලගන්නන්ද ඒගොල්ලන් ඉහළට අරයන්න මේ 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 ලංකාව පුරා සහ ලෝකයේ මාකට් එකට මේවා ප්‍රචලිත කරන්න මේ ගන්න උත්සාහය වෙනුවෙන් ඇත්තටම අපි විශේෂයෙන්ම අපේ ගෞරවයේ ස්තුතිය ජය ටීවී නාලිකාවට ප්‍රකාශ කරන්න පුද කරන්න ඕනේ. ඉතින් මම ගැන කතා කරනකොට මම මගේ ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම තිබුණු මගේ ලයිෆ් ෆැෂන් එක පර්පස් එක තමයි ව්‍යවසායකයෙක් වෙනවා කියන එක. ඉස්සර ව්‍යවසායකයෙක් කියන නම ඉච්චර කරලියට ඇවිල්ලා තිබුණේ නැහැ. ව්‍යාපාරිකයෙක් කියලා තමයි ඉස්සරම ඇත්තටම කතා කරන්නේ. නමුත් ඒක පස්සේ වැඩි දියුණු වෙලා ඒක ශක්තිමත් වෙලා ව්‍යවසායකයෙක් කියන එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ව්‍යවසායකයෙක් වෙනවා කියන එක තමයි මගේ ලයිෆ් එකේ පර්පස් එක වුණේ. කොහොම වුණත් මම කුරුණෑගල ග්‍රාමීය ප්‍රදේශයක තමයි ඉපදෙන්නේ. ඉතින් අපේ සමාජ කියන්නේ පරිසර පවුල් පසුබිම ගත්තොත් අපේ මගේ පියත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවුරුදු 30කට වැඩි කාලයක් සේවය කරලා තියෙන්නේ. ඉතින් මමත් ඒ ලෙවල් විද්‍යාංශයෙන් කරලා ඒ කාලේ ඉන්නකොට ව්‍යවසායකයෙක් වෙනවා කියලා අපේ හිතෙන් මේ අපි වැඩ කර කර ඉන්න ගමන් මේ හිත වැඩ කරනවා මේක ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ. නමුත් ඒ කාලේ පරිසරය ගොඩක් වෙලාවට අර ජීවීපී ප්‍රශ්න තිබුණු වටපිටාවක් තිබුණේ. ඒත් එක්කම කොහොම හරි මට තාත්තගේ ආභාෂයෙන් ද මම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් විදිහට මට ජොයින් වෙන්න සිද්ධ වෙනවා ඒ කාලය තුළදී. ඉතින් ඔතනදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිහිල්ලා ඉතින් ඇත්තටම අපි ට්‍රේනින් වෙලා ඊට පස්සේ මඩකලපු ගුවන් හමුදා කඳවුරට තමයි මම අනුයුක්ත වෙන්නේ. හොඳම යුද වාතාවරණය තිබුණු කාලේ. එතකොට එහෙම වුණත් මගේ මනසේ අර මගේ පර්පස් එක ලයිෆ් පර්පස් එක වැඩ කරනවා. මට ඕනේ මේ රැකියා නිර්මාණය කරන්න, ලොකු ෆැක්ටරියක් හදන්න, අලුත් නව උත්පාදනයක් නව නිපැයුම් කරන්න. එතකොට ඒ වගේ දේවල් තමයි මගේ මනසේ වැඩ කරන්නේ. ඉතින් මගේ කැමැත්ත තියෙන්නේ පර්පස් එක අර ෆැෂන් එක වෙලා තියෙන ඉතින්. ඉතින් ඕකත් එක්ක වැඩ කර කර ඔහම ඉන්න ගමන් හැබැයි අපිට යුද්ධ වාතාවරණයත් එක්ක අපිට ફોકસ කරන්න උනේ යුද්ධෙට. නමුත් එක්තරා දවසක මම නිමාඩු ඇවිල්ලා අවුරුදු ගානකට පස්සේ සාමාන්‍ය මාස තුනකට වගේ පස්සේ තමයි නිමාඩු වෙන්නේ. ඉතින් ගුවන් හමුදාවට ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ මම ඒ නිමාඩු පීරියඩ් එකේදී ඒක අහම්බයක් වෙනවා මට ව්‍යාපාරික අයිඩියා එකක් ජනිත වෙන්න. මොකද ඇත්තටම දැන් අපි දැන් කොච්චර අපි ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියලා හිතාගෙන හිටියත් මොනවද මේ නව උත්පාදන කරන්න කියලා හිතාගෙන හිටියත් මොනවද මේ සමාජයට දෙන්න ඕන විසඳුම කියලා හිතාගෙන හිටියත් ඒකට අපිට අවස්ථාවක් විශ්වයෙන්ම උදා කරලා දෙනවා මේ මේක මනසේ වැඩ කරනකොට. ඉතින් මටත් උනේ එහෙම අවස්ථාවක් මේ ව්‍යාපාරික අයිඩියා එක ඇති උනේ එක දවසක් මම ගුවන් හමුදාවෙන් නිමාඩු වෙවිලා යාළුවෙක්ගේ ගෙදරට මම යනවා යාළුවා හම්බෙන්න. යනකොට ඒ පැත්තේ ඉන්න කිරි ගොවියෝ මේ ඒගොල්ලන්ගේ කිරි ටික පාරට හලලා දානවා. ඇත්තටම ඉස්සර දැන් වගේ නෙමෙයි මේ කිරි විකුණ ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ කිරි වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණේ නැහැ එළ කිරි වලට. ඉතින් මම ඒ ගොවින්ගෙන් ඒක අහනකොට ඇයි එහෙම කරන්නේ කියලා ඒගොල්ලෝ කියනවා
මේක සාමාන්‍ය දෙයක් මාසිකට සැරයක් දෙපාරක් ඕක අපිට අත්විඳින්න වෙනවා. මොකද මේ අපිට හතට නම් හතර පාරයිනට කිරිටි ගෙනලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාහනේ හරියට හතට යනවා. එදා වෙලා තිබ්බේ හතරත් ඉස්සෙල්ලා ගිහිල්ලා. ඉතින් මේ ගොවීන්ට කරන්න දෙයක් නැහැ. එච්චර කිරි මිලකුත් නැහැ. ඉතින් මේක ගෙදර අරන් ගිහිල්ලා කරන්න දෙයක්කුත් නැහැ. මේ ටික හරලා දානවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ අදහස මම අහලා ඒගොල්ලන්ගෙන් ඒ ගත්ත අදහස තමයි මේ ව්‍යාපාරික අදහසක් විදිහට ජනිත වෙන්නේ. මට තේරෙනවා දැන් මේ සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කිරි විකුණ ගන්න බෑ. මේගොල්ලන්ගේ ආර්ථිකයට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි ඉන්නේ මේ ලොකු කිරි ජනපද මැද. එතකොට පළවෙනිම එක මේ සමාජ අර්බුදයට අපිට විසඳුමක් දෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් මේ කිරි පාවිච්චි කළා නව නිපැයුමක් වෙන්න පුළුවන්. නැත්නම් අපිට දැනට තියෙන නිපැයුමක් වෙන්න පුළුවන්. අපේ දේශීය පාරිභෝගිකයින්ට මේ ඩේරි නීඩ්ස් හරි මේ කිරි අදාළ කිරි වලින් නිෂ්පාදිත නිෂ්පාදනයන් අපිට දෙන්න පුළුවන්. අපේ සෞඛ්‍ය අපේ දේශීය ජනතාවගේ සෞඛ්‍ය ඉහළ නංවන්න ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ එතනදී තමයි මේ බිස්නස් අයිඩියා එක ක්‍රියේට් වෙන්නේ. හරි, වර්තමානයේ වෙනකොට මතක් කරන්න ඕන නිෂ්පාදන වර්ග 30ක්, ඒ වගේම සේවකයන් පිරිස 150ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම වසර 20ක අත්දැකීම්. මේ වෙනකොට මම හිතනවා ගොවි මහතුන් 40 දිනකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කිරි නිෂ්පාදන ලබා ගන්න මේ සියලු දේවල් ඔබේ සම්පත් බවට පත් වෙලා තියෙනවා. මේ වර්තමානයේ වෙනකොට මොනවද ඇත්තටම ඔබතුමාගේ නිෂ්පාදන කරලියේ තියෙන අනිකුත් නිෂ්පාදන පිළිබඳව මතක් කර. මොකද රසෝදා ඩේරිස් කියලා කිව්වට පස්සේ අපිට මතක් වෙන රස තියෙනවා. ඒ අතරවාරයේද නිෂ්පාදන 30 පිළිබඳව මතක් කරනවා නේද? ඔව්, ඇත්තටම මේ දැන් අපි පටන් ගන්නේ නිෂ්පාදන යෝගටුයි. අර ඉස්සර තිබුණ අයිස් පැකට් කියලා හරි පොපිපුල පොඩි ළමයි අතර පොඩි ගානකට ගන්න පුළුවන්. ওই දෙකෙන් තමයි අපි ස්ටාර්ට් කරන්නේ. ඒතර ඔය ස්ටාර්ට් කරලා ටිකක් දවස් යද්දී අපිට තේරෙනවා මේ කස්ටමර්ගේ නීඩ්ස් ඇන් වර්ඩ්ස් වලට අපි ඇඩ්‍රස් කරන්න ඕන. අපි මාකට් එකේ ඉන්න නම් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඌමනාවන් අපි අඳුර ගන්න ඕන. ඒකට අදාළ විදිහට අපි නිෂ්පාදන එලි දක්වන්න ඕන. ඉතින් එතනදී තමයි අපිට සිද්ධ වෙන්නේ මාකට් සර්වේස් කරලා අපි එක එක ප්‍රොඩක්ට්ස් අඳුල්ලා දෙනවා අපි මාකට් එකට. ඉතින් ඒ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක ගත්තොත් අපේ තියෙනවා 6කට වැඩි. ඒ කියන්නේ අපි රසෝදා යෝගට් මේ පෝර්ට්ෆෝලිය එකක්. ඒකේ රේන්ජ් එක තියෙනවා 4කට වැඩි. ඒ වගේම රසෝදා ඩ්‍රින්කින් යෝගට් අනිත් පෝර්ට්ෆෝලිය එක. ඒතර ඒකෙත් තියෙනවා රේන්ජ් එකක්. ඒ වගේම කර්ඩ් එක තියෙනවා, රසෝදා කර්ඩ් එක. ඒ වගේම රසෝදා අයිස්ක්‍රීම්, ඒ වගේම අයිස් චොක්ස්, පොප්සිකල් සහ අයිස් පැකට්ස් විවිධ රසවලින්. ඒ වගේම ගත්තාම මේ පෝර්ට්ෆෝලියෝ 6 ඇතුලේ රේන්ජ් එක තියෙනවා ඇත්තටම 40කට වැඩි. ඉතින් ඒක ගොඩක් වෙලාවට අපේ දේශීය පාරිභෝගිකින්ගේ ඉන්කම් එක මත, ඒගොල්ලන්ගේ රිකයර්මන්ට් එක මත, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් මත අපි මාකට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. ඊගවට ඒගොල්ලන්ගේ affordability එක මත අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ රසෝදා නිෂ්පාදන දැනට රේන්ජ් එකේ 40කට වැඩි ප්‍රමාණයක් අපේ රසෝදා නාමයෙන් වෙළඳපොළට එවිල්ලා තියෙනවා. වර්තමානයේ තත්ත්වය තමයි මේ පිළිබඳව මතක් කරගත්තේ. අපි මේ සේවකයන් පිරිස 150ක් දක්වා වර්ධනය වෙලා තිනකොට හිතනවා ඇති මේ අභියෝග තිබිලම නැද්ද? ඒ කියන්නේ ආයතනයක් ආරම්භ කරනකොට දැනුම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සේවකයන් අවශ්‍ය වෙලා තියෙනවා. මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඔය අභියෝග ටික මේ සම්පූර්ණ කරගන්න පුළුවන් උනාද දමින්ද මහත්තයාට ඉතාම ඉක්මනින්ම? ඔව්, ඇත්තටම දැන් ව්‍යවසායකයෙක් විදිහට, සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට නම් මේ අභියෝග කියන දේවල් දකින්නේ වෙනස් විදිහකට. ඇත්තටම දැන් අපි අභියෝගයක් කියන්නේ මොකක් හරි අසාර්ථක වීමක් වෙන්න පුළුවන්, පරාජය වීමක් වෙන්න පුළුවන්, හරි අහිමි වීමක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල්නේ දැන් මේ අභියෝග විදිහට දකින්නේ. හැබැයි ව්‍යවසායකයෙක් විදිහට බලන්න, ව්‍යවසායකට පේන්න ඕනේ මේ හැම අභියෝගයක් ඇතුළෙම තියෙන්නේ අවස්ථාවක්. මොනවටද අවස්ථාව? ඊළඟ සක්සස් වෙන්න, සාර්ථක වීමට අවස්ථාවක් තමයි තියෙන්නේ. ඇත්තටම දැන් අභියෝග ගැන අපි කතා කරනකොට ව්‍යවසායකයෙක් විදිහට මේක දකින්නේ වෙනත්ම ඇංගල් එකකින් දකින්න ඕන. මොකද මේ හැම අභියෝගයක් ඇතුළෙම අන්තර්ගත වෙලා තියෙන්නේ අවස්ථාවක්, සාර්ථක වෙන්න අවස්ථාවක්. එතකොට ඒ සාර්ථක වෙන්න තියෙන අවස්ථාවන් ඇත්තටම අපිට අපි හරියට ගත්තොත් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඕනම
මට්ටමක ඕනම තරාතිරමක සහ ඕනම කැටගරිහක එක්කෙනෙක් සාර්ථක වෙනවාමයි. මොකද කිසිම සාර්ථකත්වයට ගෙන මොන පැත්තකින් හරි සාර්ථකත්වයකට ගිය කිසිම කෙනෙක් අභියෝග මේ පරාජයවීම වැටීම් අසාර්ථකවීම් නැතුව සාර්ථක වෙලා නෑ. එතකොට මොකද ඒක හරියට ගන්න ඕන. ඒක ඇතුලේ තියෙන පොයින්ට්ස් ටික ගන්න ඕන. ලර්නින් පොයින්ට්ස් ටික ගන්න ඕන. ඒක අරගෙන ඊළඟ ස්ටෙප් එක සක්සස් වෙන්න අපි යූස් කරන්න ඕන. ඒකේ මට උදාහරණයක් කියන්න පුළුවන්. මගේ මට්ටමින් කියන උදාහරණයක් ගත්තොත් අපි 2008 දී අපේ කම්පැනි එක වහ අපි ලොකුවටම ඇවිල්ලා, හැබැයි අපි එක්තරා කාරණයක් නිසා කම්පැනිය වහන මට්ටමට වහලා දාන්න සිද්ධ වෙනවා 2008 දී. හැබැයි 2009 දී ආයි මේක අපි රිස්ට්‍රක්චර් කරලා පටන් ගන්නවා. එතකොට දැන් ඒ වහලා දාන්න උණු කාරණ නිසා ගත්ත ලර්නින් පොයින්ට්ස් ටිකෙන් තමයි අපි 2022-23 වෙනකොට ලංකාවේ ඩේරි කැටගරි එකේ ගෝල්ඩ් ඇවෝඩ් එක ගන්න අපිට පුළුවන් වුණේ. 2022 ලංකාවේ හොඳම ව්‍යවසායකයා වෙනවා. 2023 අපි හොඳම ව්‍යවසායකයා වෙනවා. ඒ ගෝල්ඩ් ඇවෝඩ් එක ගන්න අපිට පුළුවන් වුණේ ඒ පීරියඩ් එකේදී ඒතනින් ගත්ත අත්දැකීම්. ඒ ගත්ත ඒ පරාජය වීම තුළ ගත්ත පන්නරේ ඒක නිසා හැම වෙලෙම සමහර විට ඒ එදා ඒ වැටුන් නැත්තම් අපි සමහරවිට තව අවුරුදු තව 10ක් 12ක් ඇයි අපි මේ අපිට ගෝල්ඩ් ඇවෝඩ් එක ගන්න ලංකාවේ ප්‍රථමයා බවට පත් වෙන්නේ මේ අංශයෙන්. නමුත් අපිට අර ගත්ත අත්දැකීම්, අර ගත්ත පන්නරය, අර ගත්ත ලර්නින් පොයින්ට්ස් යූස් කරා ඊළඟ සක්සස් එක අපි ස්පීඩ් අප් කරගන්න. ජීවිතයේ ලැබෙන සෑම අවස්ථාවක්ම හොඳම අවස්ථාව කරගත්තොත් ඔබට පුළුවන්කමක් තියෙන ජීවිතේ දිනන්න. විවසායකයන් කියලා කියන්නේ අපි කියනවා මේ දිනන්න සූදානම් වෙන පිරිසක්. ඉතින් ඒ දිනන්න සූදානම් වෙන පිරිස සකස් කිරීම සමාජය තුළින්ම බිහි කරන්න තමයි අපිට උවමනාව තියෙන්නේ. ඒ නිසයි මේ කතා බහ අපි අද දවසේදී ඔබට තිළන කරන්න සූදානම් වෙලා ඉන්නේ ජයටිවිත් එක්ක සිරිසර වැඩසටහන ඔස්සේ. ඉතින් අපි තවදුරටත් කතා කරමු දමිඳ මහත්තයත් එක්ක. රසෝදා ඩේරිස් කොහොමද මේ ආයතනය තිබුණ, තවත් ප්‍රශ්න ගැටලු තිබුණාද, ඒවත් එක්ක ජයග්‍රහණය කරපු විදිහ, එහි වර්තමාන තත්ත්වය, අනාගත තත්ත්වය පිළිබඳව කතා කරන්න කලින් අපි හිතුවා පුංචි විරාමයක් ඔබට ලබා දෙන්න. කෙටි විරාමිකෙන් අනතුරුව අපි නැවතත් සූදානම් වෙලා ඉන්නවා සිරිසර වැඩසටහනත් එක්ක ඔබ විකතු කරගන්න. ඉතින් අපි කතා කරන්නේ ව්‍යවසායක ඔබ පිළිබඳවයි. නැත්තම් හෙට දවසේ බිහි වෙන්න සූදානම් වෙලා ඉන්න ව්‍යවසායක ඔබට අවශ්‍ය නිවැරදි පදනම ගොඩනගා දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේදී දක්ෂ ව්‍යවසායකයෙක් වගේම මේ වෙනකොට ව්‍යවසායකත්ව රන් සම්මානලාභියෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. තමයි රසෝදා ඩේරිස් පුත්කලික සමාගම නිර්මාතෘ සභාපති වගේම කළමනාකාර අධ්‍යක්ෂකතුමන් දමිඳ පෙරේර මහත්මයා සූදානමින් ඉන්න අපිත් එක්ක තවදුරටත් මේ සඳහා දැනුම සපයන්නට. දමිඳ මහත්මයා, දැන් ඕනම නිෂ්පාදනයක ප්‍රමිතිය ඉතාම වැදගත්. ආහාර ආශ්‍රිත නිෂ්පාදනවලදී ඊටත් වඩා වැදගත් වෙන ප්‍රමිතිය අපි කියන ක්වලිටි එක කියලා. කොහොමද ප්‍රමිතිය ගැන කතා කරොත් ඔබ ආයතනයත් එක්ක? මේක විශේෂයෙන් වැදගත්ම ප්‍රශ්නයක්. එකම දේ අපේ බ්‍රෑන්ඩ් එකේ ට්‍රස්ට් එක, එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකේ ඉමේජ් එක, විශ්වාසය, ඒක අපිට ඉහලින් තියාගන්න ඕන නම් මේ බ්‍රෑන්ඩ් එකේ ක්වලිටි එක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක තමයි එකම දේ අපි බ්‍රෑන්ඩ් එකක් උඩට අරයන්න, බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න අවශ්‍ය මූලිකම ගුණාංගය. එතකොට මේකට බේස් කරගෙන අපි මේ අපේ මුළු සැකසීම, කිරි ආශ්‍රිත නිෂ්පාද සැකසීම, ඒ කියන්නේ කිරි අපේ කිරි ගොවියෝ කිරි දොවන තැන ඉඳන්ම අපේ සමාගමට ඇවිල්ලා ඒව ගබඩා කරලා ඒව නිෂ්පාදනාගාරයට ගිහිල්ලා නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදනය වෙලා ඊගාවට අපිට ගබඩා කරලා පාරිභෝගිකයාගේ අතට පත් වෙනකන්, එයා පාරිභෝජනය කරනකම්ම මේ ක්වලිටි සයිකල් එක හරිම වැදගත්. ඉතින් ඒකට අපි මූලිකේම අපේ වෙනම ඩිවිෂන් එකක් තියෙනවා, ක්වලිටි ඇෂුරන්ස් තව ඇෂුවර් කරන්න පුළුවන් ඩිවිෂන් එකක් ක්වලිටි. ඒකට වෙනම අපිට තියෙනවා රසායනාගාර දෙකක්, විශාල රසායනාගාර දෙකක්, ඒකේ හැම පරීක්ෂණයක්ම කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා ක්වලිටි තත්ත්ව සහතික, ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්ව සහතික අපි අරගෙන තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපිට GMP සහතිකේ හම්බෙලා තියෙනවා, ගාවට HACCP සහතිකේ හම්බෙලා තියෙනවා, ඊගාවට ISO 22000 ෆුඩ් ක්වලිටි සර්ටිෆිකේෂන් අපිට අපි අරගෙන තියෙනවා. මේවා අරගත්ත වගේ නෙමෙයි, ඒකට අනුකූලව අපි නිෂ්පාදනය කරනවා.
ඒක හැම වෙලෙම අපි ඇෂුව කරනවා. පාරිභෝගිකය ගාවට යන්න ඉස්සෙල්ලා මෙයා කන්සියුම් කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රොඩක්ට් එක අපේ අපිට ඕන කරන ඒ ක්වොලිටි එකෙන් තියෙනවද කියන එක. ඉතින් ඒක තමයි අපේ මේ අපි මේ ගෝල්ඩ් රිවෝඩ්ස් ගන්න අපි මේ ලංකාවේ පළවෙනියා බවට පත් වෙන්න අපේ පාරිභෝගිකය අතර විශ්වාසය ගොඩනැගුණු නිසා මේ බ්‍රෑන්ඩ් එකේ විශ්වාසය ගොඩනැගුණු නිසා තමයි අපිට ගෝල්ඩ් රිවෝඩ් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි අපේ ක්වොලිටි එක අපි ඒ විදිහට නඩත්තු කරන එක. අනිත් එක තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ, දැන් අපේ ෆැක්ටරි එකේ ලොකේට් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ලොකේෂන් ඇඩ්වාන්ටේජ් කියලා කියනවා, මේ කිරි නිෂ්පා කිරි ගොවියෝ වැඩිම බහුලව ඉන්න ප්‍රදේශයක් මේ වාරියපල කියන ප්‍රදේශය, වාරියපලේ යවට ප්‍රදේශය. ඉතින් අපිට තියෙන ලොකුම චාන්ස් එක තමයි, ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට කිරි ගත්ත ගමන් ඒ කිරි අද දවසේ හෝ නැත්නම් එක දවසක් කූල් කරලා හෙට දවසේ අපිට නිෂ්පාදනයට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒත් එක මතක් කරගන්න කිරි ගොවි විශාල ප්‍රමාණයකට අතහිත ලබා දෙන්නට, ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් උපයා දෙන්නට ඔබට හැකියාව ලබා දීලා තින්න පුළුවන්. මොකද මේ ආයතනයත් එක්ක ඇත්තටම කිරි ගොවියෝ 500කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ කිරි අපි ඇත්තටම ලංකාවේ වැඩිම මිලකට මිලදී ගන්නවා. ඒගොල්ලන්ව සවි බල ගන්නන්න, ඒගොල්ලන්ව ඒගොල්ලන්ට මයික්‍රෝ ඔන්ටර්ප්‍රිනියර්ස්ලා බවට පත් කරන්න අපි ඒගොල්ලන්ට අතහිත දෙනවා, ඒගොල්ලන්ට දැනුම දෙනවා. ඉතින් ඒගොල්ලෝ කිරි ගොවියෙක්ම විදිහටම තියා ගන්න නැතුව ඒ කිරි විවසායකයේ ඇත්තටම සුළු පරිමාණ විවසායකයෙක් බවට පත් කරන්න, ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්, ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න අපි ඒගොල්ලන්ට ට්‍රේනින් වගේ දේවල් කරනවා. ඉතින් ඇත්තටම ඒ හරහා ලංකාව මේකේ අන්තිම ප්‍රතිපාරය ලංකාව මේ කිරි වලින් අපි කියන්නේ ස්වයං පෝෂිත කරන මට්ටමට අරයි යන්න අපි ඇත්තටම අපේ මේ යම්සි පට්ටමකින් අපේ දායකත්වයක් ලබා දෙනවා. ඉතින් අන්තිම අරමුණ ඕකනේ, අපේ ලංකාව මේ වගේ ස්වයං පෝෂිත කිරීමනේ. ඉතින් ඒකට අපි මේකට අපි ශක්තියක් වෙලා තියෙනවා. අනිවාර්යෙන් බොහොම සතුටින් මතක් කරන්න ඕනේ, රටක් ගොඩ යන්න නම් නැත්නම් රටක තියෙන වටිනාම සම්පත තමයි ව්‍යවසායකයන්. ගමක් ගොඩ යන්න, රටක් ගොඩ යන්න ව්‍යවසායකයන් අවශ්‍යයි. ලෝකයක් ජයග්‍රහණය කරන්න ව්‍යවසායකයන් අවශ්‍යයි. ඔබට තේරෙනවා ඇති, එක් ව්‍යවසායකෙක් බිහිවීම තුලින් තව සේවකයන් කොච්චර ප්‍රමාණයකට නැත්නම් අපි කිව්වොත් එම රැකියා අවස්ථාවන් හොයන තවත් කී දෙනෙකුට මේ අවස්ථාව සැලසෙනවද, තවත් කී දෙනෙකුගේ ගෙදර අපි කියන බතක් කිදෙනවද කියන එක ඔබට හොඳින් තේරෙනවා. ඒ නිසා තමයි රටකට මෙතරම් අපේම කියන ව්‍යවසායකයන් දේශීය කර්මාන්තය වෙනුවෙන් අපි මේ කරන වැඩ කටයුතුදී අපේ අය ආගයන්න අපි අමතක කරන්නේ නැත්තේ. අපි එතන ඉහට කතා කරමු. තවත් දැන් ව්‍යවසායකෙක් විදිහට නිරන්තරයෙන් අපි කියනවා මේ හඳුනා ගැනීම කරන්න ඕනේ, අපි කියනවා අපේ භාෂාව අප්ඩේට් වෙන්න ඕනේ, හැම වෙලෙම දැනුම අලුත් කරගන්න ඕනේ. දැන් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ වගේ එක්සිබිෂන් එකකට ආවට පස්සේ ඒකෙන් ලැබෙන අවස්ථාව දැනුම කොයිතරම් රුකුලක් බවට පත් වෙනවද? ඇත්තටම මේ පාර ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ මේ පාර පවත්වපු එක මං හිතන්නේ ව්‍යවසායකින්ට දුන්නු ලොකු ශක්තියක්, ලොකු හයියක්, ලොකු ලර්නින් සිස්ටම් එකක්. එතකොට මම දැකපු දේ තමයි හැම ව්‍යාපාරිකයෙම, හැම ව්‍යවසායකත්වෙම, ඒ කියන්නේ සප්ලයි චේන් එක වෙන්න පුළුවන්, ප්‍රොඩක්ෂන් එක වෙන්න පුළුවන්, ඊගාවට මාකටිං පැත්ත වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයා වෙන්න පුළුවන්, මේ ටික සේරම ලින්ක් කරලා තිබ්බා. ඇත්තට මේ ව්‍යාපාරයකට අර ඔබතුමිය ඇහුව වගේම අප්ඩේට් වෙන්න, නොලෙජ් අප්ඩේට් වෙන්න ඕනේ. ඒ වගේම නෙට්වර්කින් කියන එක, නෙට්වර්කින් කියන එක අවශ්‍යම දෙයක්. ඒතර මේ නෙට්වර්කින් කියන දේ ඇත්තට මේ පාර කර්මාන්ත මාත්‍යංශයේ IDB එක ඇත්තටම එහි සභාපතිතුමා මේ ඒතුමාගේ කන්සෙප්ට් එක මං හිතන්නේ මේ ව්‍යවසායකත්වයේ ලංකාවේ ඉහළට අරයි යන්න ඉතාමත්ම විශාල විදිහින් ශක්තියක් වුණු දෙයක් වුණා. ඉතින් ඒක ඇත්තටම හැම ව්‍යවසායකට පොඩි මට්ටමේ ඉඳන් සුළු පරිමාණ ඉඳන් මහා පරිමාණ ව්‍යවසායකයේ දක්වාම ඒගොල්ලන්ට ඕන කරන දැනුම, ඒගොල්ලන්ට මැෂිනරි ඕන නම් මැෂිනරි ගන්න ගිහිල්ලා අවස්ථාව බලා ගන්න, ඒ වගේ ඉන්ෆෝමේෂන් ටික ගන්න, එතකොට ටෙක්නොලොජි ටික ගන්න, හරි කියන්නේ සප්ලයි මැටීරියල්ස් ටික ගන්න, ඒ වගේ හැම දෙයක්ම ලින්ක් වෙලා තිබ්බා. ඉතින් මේක මං හිතන්නේ දැවැන්ත උත්සාහයක් මේ කරපු දැවැන්ත ශක්තියක් වුණා ව්‍යවසායකින්ට. හැමෝටම මේක ලොකු මං හිතන්නේ කියන්න බැරි තරම් ප්‍රයෝජනයක් වුණා.
හරි අපි දැන් කතා කරන පාරිභෝගිකයන්ගේ විශ්වාසය පැත්තෙන් කොහොමද ඔබේ ආයතන ඉදිරියෙන් ඉන්නේ කියලා රසෝදා ඩේවිස් කියලා කිව්වට පස්සේ මිනිසුන්ට තියෙන විශ්වාසයක් මේ නිෂ්පාදනය මගේ දරුවටත් දෙන්න හොඳයි ගෙදර කට්ටිය හැමෝමත් එක්ක බෙදා ගන්න හොඳයි අපි කියන හොඳම දේවල් අපේ දරුවන්ටනේ දෙන්නේ එතකොට ඔබේ නිෂ්පාදනයේ රසෝදා ඩේවිස් වගේ නිෂ්පාදනයක් දරුවෙකුට ගිහිල්ලා අම්මෙක් තාත්තා නැත්නම් දෙමව්පියන් දෙනවයි කියලා කියන්නේ එතන ලොකු විශ්වාසයක් තියෙනවා ඒක හැමදාම රැකගන්න මොන වගේ වැඩ කටයුතු කරන්නේ ඇත්තටම මේ පළවෙනිම දේ තමයි අපේ දරුවන්ට අපේ වගේම අපේ දේශීය පාරිභෝගිකයින්ට මේ පිටරටින් ගෙනල්ලා කිරිපිටි යූස් කරගෙන මිල්ක් පවුඩර් යූස් කරලා හදන ප්‍රොඩක්ෂන් වලින් ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවට වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ගත්තාම මේ අපි දන්නවා නේද ඔය කැන්සර් වගේ දේවල් ලිව ෆේලියර්ස් කිඩ්නි ෆේලියර්ස් ඕවා ගොඩක් වෙලාවට එන්නේ මේ ලෝකේ තියෙන මිල්ක් පවුඩර් ගෙනල්ලා ඒවා ප්‍රමිතියෙන්තර ඒවා යූස් කරලා හදලා දෙන නිෂ්පාදන. ඇත්තටම මේකට අපි කරන්න ඕන එකම දේ තමයි දැන් අපි ඇත්තටම පාවිච්චි කරන්නේ දේශීය පාරම්පරික කිරි සත්තුන්ගෙන් ගන්න නැවුම් මෙලකිරි. ඉතින් මේ වගේ රසායනික ද්‍රව්‍ය අඩුයි. ගුණාත්මක භාවය වැඩි මේ පාරම්පරික කිරි සත්තු. ඉතින් ඒ සත්තුන්ගෙන් ගන්න නැවුම් එලකිරි සැකසීමකට ලක් කරලා ඉතාමත් සුපරීක්ෂාකාරී සැකසීමට ලක් කරලා තමයි අපේ නිෂ්පාදන එළි දක්වන්නේ. ඒතර මේ නිෂ්පාදන තුළ රසායනික ද්‍රව්‍ය අඩුයි. හරි කියන්නේ ඊගාවට පාරිභෝජනයට සුදුසුයි. එක එක ඩිෆෙක්ට්ස් එන්න එක එක ලෙඩ හැදෙන්න තියෙන ප්‍රවණතාවයක් ඇත්තෙම නැහැ. ඉතින් මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය ඉහළට යන්න ඉහළට ගන්න හොඳ කිරියාශිත නිෂ්පාදන තමයි අපි මාකට් එකට දාන්නේ. ඒකට එකම දේ තමයි මේ අපි දේශීය එළකිරි වලින් පමණක් මේ අපේ නිෂ්පාදනය කිරීම. ඒත් එක්ක මතක් කරන සේවක පිරිස මොකද ආහාර නිෂ්පාදනය කරන තැනක් කිරියාශ්‍රිත නිෂ්පාදනය වෙන තැන. එතකොට සේවකයන්ව හරියාකාරව අපි කියන මෙහෙයවන්නට ඕනේ අයට අවශ්‍ය කරන සෞඛ්‍ය සම්පන්නාකාරයේ මේ සීළු නිෂ්පාදනය කරන්න අවශ්‍ය සම්පත් ටික ලබා දෙන්න කොහොමද ඒ අය කටියෝ මෙහෙවන විදිහ? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. ඇත්තටම දැන් ක්වොලිටි එකට ඊළඟට බලපාන ප්‍රධානම සාධකය තමයි සේවකින්ගේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක. සේවක ඒකොල්ලෝ සැටිස්ෆැක්ෂන් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම මේක ක්වොලිටි ඩිෆෙක්ට් එකක් එන්න හරි පොසිබිලිටි එක හරි වැඩි. ඉතින් ඇත්තටම අපේ සේවක අපේ රසෝද ෆැමිලි ඉන්න සේවක මහත්ම මහත්මීන්ගේ මේ ශක්තිය තමයි අපි මේ හැම තැනකින්ම ඉස්සරහට අරන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහොමද කොච්චර දුරට අපි තෘප්තිමත් කරනවද ඒක සාපේක්ෂව ක්වොලිටි සහ කම්පැනි ග්‍රෝත් එකට බලපානවා. ඉතින් ඇත්තටම අපි හැම වෙලෙම ඒගොල්ලන්ට ඕන කරන ඒ තියෙන පහසුකම් ඒගොල්ලන්ට ඕන කරන කම්ෆර්ට් සෝන් එකක වැඩ කරන්න පුළුවන් ස්ට්‍රෙස් ෆ්‍රී සෝන් එකක වැඩ කරන්න පුළුවන් හොඳ වර්කින් එන්වයරන්මන්ට් එකක් අපි නිර්මාණය කරලා තිනවා. අපි ෆැක්ටරියට ආවොත් බලන්න පුළුවන් සේවකින්ට ඇත්තටම අපි ජිම් එකක් පවා හදලා දීලා තිනවා. ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය ඒ මට්ටම උඩට තියාගන්න ජිම් එකක් ඒ වගේ ෆැක්ටරි එක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපි නිර්මාණය කරලා තිනවා. ෆැක්ටරි වලුවත් හැම පැත්තම ගස් කොළන් වලින් තමයි තියෙන්නේ පේන්න තියෙන්නේ වැඩියෙන් අර ස්ට්‍රෙස් ෆ්‍රී වෙන මේ එන්වයරන්මන්ට් එක අපි ඇති කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි කොහොමද මේ ට්‍රීට් කරන්නේ සහ ඒගොල්ලන්ගේ රෙකග්නිෂන්ස් කොහොමද ලබා දෙන්නේ ඒගොල්ලෝ අපි හැම අවුරුද්දක සැරයක්ම ඉවලුවේෂන් එකක් කරලා ඒගොල්ලන්ගේ පරිවැඩි කිරීම කරනවා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් දෙන දේවල් කරනවා ඒ වගේ ඒගොල්ලන්ගේ පුහුණු කිරීම කරනවා ඒගොල්ලන්ගේ ඊගාවට මයින්ඩ් සෙට් එක ඒගොල්ලන්ගේ හොඳ මට්ටමකට තියාගන්න අපි වැඩ කටයුතු කරනවා. ඉතින් මේ හරහා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඒ වගේම කම්පැනියේ සක්සස් එක ඉතාමත් ඉක්මනින් ඉහළට අර යන්න. හරි, ඉන්න අනතුර අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ තාක්ෂණය පිළිබඳ. මොකද තාක්ෂණය මම හිතනවා වර්තමානයේ වෙනකොට නවීන තාක්ෂණي භාවිතා කරන වැඩි කොහොමද ඔබේ ආයතනයට සම්බන්ධ කරලා තියෙන ආකාරය? ඇතරම දැන් තාක්ෂණය ගතත් අපේ මේ දැනට තියෙන ලෝකයේ තියෙන කිරි සැකසීමේ නවීනතම යන්ත්‍ර සුසු තමයි අපේ ෆැක්ටරි එකේ ස්ථාපිත වෙලා තියෙන්නේ. මොකද මමත් ඩේරි ඉගෙන ගත්තේ නෙදර්ලන්ඩ් වල. ඉතින් ඇත්තටම නෙදර්ලන්ඩ් එකේ ඉන්න එක්ස්පර්ටිස්ලා ඇවිල්ලා තමයි අපේ ෆැක්ටරි එකේ ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම ට්‍රේනින් කරේ. ඉතින් මටත් නෙදර්ලන්ඩ් හැම අවුරුද්දකම යන්න හම්බුණා නොලෙජ් අප්ඩේට් කරගන්න. ඒ වගේම ඒ තාක්ෂණය සහ ඒ
දැනුම අපි පාවිච්චි කරලා තියෙනවා අපේ කිරිසකසීමේ ක්‍රියාවලිය සඳහා. ඉතින් ඇත්තටම මේ අපිට ෆැක්ටරියට આવොත් බලන්න පුළුවන් දැනට ලෝකේ පාවිච්චි කරන නවීනතම යන්ත්‍ර සූත්‍ර අපි කිරිසකසීම සඳහා යොදා ගන්නවා. ඉතින් ඒ වගේම අපිට ඒවා ඔපරේට් කරන්න, ඒවා මෙහෙවන්න දැනට ලංකාවේ ඉන්න එක්ස්පර්ටිස්ලා, ඒ කියන්නේ ගත්තොත් අපේ ලොකු කම්පැනිස් වල වැඩ කරපු එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය, ඒ වගේම ෆුඩ් ටෙක්නොලොජි, ෆුඩ් සයන්ස්, ෆුඩ් ඉංජිනියරින් වගේ කරන ඩිග්‍රීස් තියෙන, මාස්ටර්ස් තියෙන එම්ප්ලොයිස්ලා තමයි අපේ ඒවා ඒවට නායකත්වය දෙන්නේ, ඒවා මෙහෙවන්නේ. ඉතින් මේ තාක්ෂණය ඒ වගේම ලෝකල් දේශීය එක්ස්පර්ටිස්ලාගේ කම්බිනේෂන් එක තමයි මේ ප්‍රොඩක්ට් එකේ ක්වලිටි ඉස්සරහට වැඩි කරන්න, ඒ වගේම ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක අඩු කරන්න ඒ දේවල්ට බලපාන්නේ අතර මේ දෙකේ කම්බිනේෂන් එක. හරි, අපි කියනවා හැම වැඩ කටයුත්තක් කරලා අවසානයේදී හැරිලා බලනකොට අපිට සතුටු වෙනවා. විශේෂයෙන් මානසික සතුටක් ඔබට ලබා ගන්න පුළුවන් නම් ඒ තමයි ඔබ කරන වැඩ කටයුත්තේ සාර්ථකත්වය. අපි මේ උත්සාහ කරන්නේ ඔබට ආධ්‍යාත්මික වශයෙන් සුවයක් ලබා දෙන්න, මනසට විවසායකෙක් විදිහට හොඳ නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරලා දෙන්න. විවසායකෙක් විදිහට කොහොමද දකින්නේ මේ මනසත් එක්ක ආධ්‍යාත්මිකතාවය වර්ධනය කරගත්තොත් නේද හොඳ හොඳ නිෂ්පාදන තව තවත් අලුත් විදිහට දේශීය කර්මාන්තයට ගෙනත් දෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම විවසායකෙක් කියන්නේ එයා තෘප්තිමත් වෙන්නේ ලාභයෙන් නෙමෙයි. එයාට හැම වෙලේම අපිට දැන් අපි කොච්චර වැඩ කරත්, කොච්චර මහන්සි වුණත්, කොච්චර ස්ට්‍රෙස් වගේ කියලා හිතුණත් අපිට එහෙම එකක් නැහැ. මොකද අපි දන්නවා අපි මේ කරන දෙයින් මෙච්චර ගානකට රැකියා නිර්මාණය වෙනවා. මෙච්චර ගානකට, මෙච්චර ප්‍රමාණයකට අපේ දළදේශ නිෂ්පාදනයට අපි දායක වෙනවා. ඊගාවට අපි නිෂ්පාදන ආර්ථිකයට අපි දායක වෙනවා. ඒ වගේම රටෙන් එක එක දේවල්, ක්‍රියාශීල දේවල් ආනයනය කරන්න යන මුදල් ලංකාව තුළ ඩොලර් ඉතුරු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ නිසා අපිට ඇත්තටම අපේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් හරි වෙනස්. ඉතින් මේවා ගැන මතක් වෙනකොට, මේවා ගැන දැනෙනකොට අපිට හරි අධ්‍යාත්මික පැත්තෙන් අපි මං හිතන්නේ හැම ව්‍යවසායකයෙක්ම ඉතාමත් ඉහලින් ඉන්නවා. ඉතින් ඒ සැටිස්ෆැක්ෂන් එක තමයි, ඒ සතුට තමයි අපිව ඉස්සරහට අරන් යන්නේ. නැත්තම් අපිට දැන් එක එක කොරෝනා වගේ ක්‍රයිසිස් ආවා, ඒ වගේම රටේ ගාවට ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකක් ආවා. ඉතින් ඕවත් එක්ක ව්‍යවසායකයෝ කොයි වෙලාවකවත් අධෛර්යමත් වෙන්නේ නැහැ. මොකද ඒ හරහා ඒ පරිසර වෙනස් වීම තුළ කොහොමද අපි නැගී සිටින්නේ, කොහොමද ඒකට ඇඩොප්ට් වෙන්නේ, ඇඩොප්ට් වෙලා අපේ ඉන්න සේවකයන්, අපේ ඉන්න පාරිභෝගිකයන් කොහොමද අපි ආරක්ෂා කරන්නේ, ඒක අපි බැලුවා. ඉතින් ඒක ඒකට අපි විසඳුම් ලබා දුන්නා ඒ අවස්ථාවල. ඉතින් ඒක අපේ අධ්‍යාත්මික පැත්තෙන් අපි සතුටක්. ඒ සතුට අපි හැම වෙලෙම අපි ඉස්සරහට අරන් යනවා. ඒ සතුට අනිවාර්යයෙන්, ඒ සතුටින් බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙවැනි අවස්ථාවන් බිහි කරලා, මේ වගේ අවස්ථාවන් හදලා දීලා නවක ව්‍යවසායකයන්ට ව්‍යවසායක අවස්ථාවන් හොයන උදවියට මේ ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ජය ටීවී එකට එක් වෙලා තමයි මේ දේශීය කර්මාන්තයේ වෙනුවෙන්, දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉතාමත් හොඳම වැඩ කටයුත්ත මේ විදිහට ආරම්භ කරලා තින්නේ සිරිසර වැඩසටහන ඔස්සේ. එසේනම් ඉතින් අපිට සමුගෙන යන්නයි කාල වේලා වෙලදී. අපි බොහෝ දේවල් කතා කර අඩ හොරාවක් පුරාවට විශේෂයෙන්ම ව්‍යවසායකෙක් වෙන්න බලාගෙන ඉන්න උදවියට හිතනවා ඇති මේ තවම රැකියාවක් කරන මම මොනවද කරන්නේ, මම ව්‍යවසායකෙක් වෙනවා කියන හීනේ කල් දානවද කියලා. නැහැ, කල් දාන්න එපා, අද තමයි හොඳම දවස. ඒ පිළිබඳවයි අපි කතා බහ කරේ. ඉතින් ඔබ දන්න කෙනා ආදිත් නිසන්නාමේ රසෝදා ඩේවිස් පුත්කලික සමාගමේ නිර්මාතෘමා, සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්ෂකතුමා දමින්ද පෙරේරා මැතිතුමනි, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක අපි හම්බ වෙලා මේ වගේම ඔබතුමාගේ අත්දැකීම් පිළිබඳව කතා කරමු. නැවත වතාවක් ඔබතුමීර සහ ජය ටීවී නාලිකාවට විශ්වාසවන්ත වෙනවා, අපේ ගෞරවය ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ වගේ අපි ගත්ත අත්දැකීම්, අපි ගත්ත දැනුම, ඒක අනිත් ව්‍යවසායකයින්ටත් බෙදා හදා ගන්න, බෙදා හදාගෙන තව ව්‍යවසායකයින් බල ගන්න ඕන, නිර්මාණය කරන්න අපිට අවස්ථාවක් ලබා දීමේක ගැන ඇත්තටම අපි ජය ටීවී නාලිකාවට අපේ ගෞරවය නැවත වතාවක් ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි, ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට. බොහොම ආදරෙන් මතක් කරන්න දෙයක් තියෙනවා, ඒ තමයි මේ රටේ දේශීය ව්‍යවසායකයන්ට හොඳම අතහිත ලබා දෙන්න අපි සූදානමින් ඉන්න. අපිත් එක්ක ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ජය ටීවී එකට එක්වයි මේ ගමන දියත් කරලා තියෙන නිසා සාර්ථක ගමනක් යන්න අපි සූදානමින් ඉන්නවා. ලබන සතියේදීත් අපි කතා කරනවා අපේ ව්‍යවසායකයන් ගැන, අපේ කර්මාන්ත ගැන, අපේ දේශීය කර්මාන්ත
මාතේ කොහොමද ගොඩනගන්නේ කියන කාරණාව පිළිබඳව අපි සමීප කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා ලබන සතියේදී ඔබ කැමති නම් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම අපි සූදානම්. ඔබව නිවැරදි දිශාවට ගෙනියලා ඔබ දක්ෂ ව්‍යවසායකයෙක් කරන්න සූදානම්. එහෙනම් ඒ සියල්ල මතක් කරමින් සමුගෙන යන්නේ සූදානම් වෙන්නේ. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි.